හරි තියනවල හැම සාදරෙන් පිළිගන්නවා SL Bajis World YouTube channel එකේ ඉන්න තවත් එක් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ මම අද මේ වීඩියෝ එකේදී ඔයාලට කියනවා තියනේ පාරවිය ඉක්මන්ටම බ්‍රීඩ් කරන්න කොහොමද කියලා. නැත්තම් යාළුවනේ ඔයාගේ පාරවිය එකපාර බ්‍රීඩ් කරලා තියනවා ඊළඟ පාර ඉක්මන්ටම විතර ගන්න කොහොමද කියලා මම ඉතින් අද මේ වීඩියෝ එකේදී කියලා තියනේ. ඉතින් අපි වැඩිදුර කතා කරමු අපි අම්පේ වීඩියෝ එකට. පරවියන්ගේ බ්‍රීඩින් වලට බලපාන ප්‍රධානම දෙයක් තමයි යන්නේ කූඩුව. කූඩුව ගත්තොත් යාළුවනේ මේ කට්ටිය බ්‍රීඩ් කරද්දී ඔයාලා යූස් කරන්නේ පරවි බක්කි කියන දේ. ඉතින් යාළුවනේ පරවි බක්කියක් කියන්නේ මේ කට්ටියට බිත්තර දාන්න නැත්තම් රෑට ඉන්න එහෙම හදලා දෙනවා. ඔයාලා කොටුවක් ඔය කියන්නේ එළි හතර පැත්තට කොටුවක් ගහලා ඔයා කොටුව පොඩියට කොටුවක් හදලා දෙන. ඉතින් ඒකේ තමයි මේ කට්ටිය බ්‍රීඩ් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මේ කට්ටිය රෑට ඉන්නෙත් ඒකේ. ඉතින් යාළුවනේ මේ කොටුව බ්‍රීඩ් කරද්දී ඔයා අනිවාර්යයෙන්ම මේ කොටුව අඩියක් දිග අඩියක් පළල අඩියක් උසවත් තියෙන්න ඕනේ. මොකද මේ කට්ටියගේ බිත්තර ටිකක් ලොකුයි. ඉතින් ඒ බිත්තර වලින් පැටව පරවි ලොකු තරමට තමයි පැටව ඉතින් ලොකුයි ටිකක්. ඉතින් ඒ කට්ටිය ලොකු වෙද්දි ටිකක් ඉඳ තියෙන්න ඕනේ ඒ කට්ටිය හැදෙන්න. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම පරවි කොටුව ටිකක් ලොකු වල තියෙන්න ඕනේ. ඒ වගේම තමයි යාළුවනේ මේ කට්ටිය කූඩුව ගත්තොත් ඔයා පයා පහක් හදනවා. ඒ කියන්නේ පරවියෝ 10 දෙනෙක් හදනවා. ටිකක් ලොකු කූඩුවක් තියෙනවා. මොකද මේ කට්ටිය බ්‍රීත් කරලා මේ කට්ටිය ඉන්න ඕන රෑට එහෙම ඉන්න ඕන. ඉතින් එතකොට මේ කට්ටියක් ලොකු කූඩුවක් තියෙන්න ඕන. ඒ වගේම තමයි යාළුවනේ මේ කට්ටියට ඔය අපේ පහක් හදනවා නම් මේ කට්ටියට අනිවාර්යෙන් මං කලින් කිව්වර බ්‍රීත් කරන බක්කි එහෙම වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ පියා පහක් ඉන්නවා නම් බක්කි 20ක්වත් තියෙනවා. මොකද නැත්තම් මේ කට්ටිය අර බක්කි වලට පොර කනවා නැත්තම් කොටා ගන්නවා. ඉතින් එතකොට මේ කට්ටිය විතර දාලා තියෙනවා නම් අර විතර කුඩු වෙන්න පුළුවන්. නැත්තම් මේ කට්ටිය කොටා ගත්තම මැරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම පරවියන්ට බක්කි තියෙනකොට ටිකක් වැඩියෙන් බක්කි ටිකක් තියන්න ඕන. ඒ වගේම අනිත් දේ තමයි ඔයා පරවියන්ගේ කූඩුව තියලා ඇත්තේ නිකම්ම බිම. ඒ කියන්නේ කකුල් කොට කූඩුවක් තමයි තියලා තියෙන්නේ. එතකොට යන්නේ එතනින් බල්ලෙක් පූසෙක් නිකන් ගියත් මේ කට්ටිය ගොඩක් වෙලාවට බය වෙනවා. ඉතින් එතකොට මේ කට්ටිය බ්‍රීඩ් වෙන ගොඩක් දුරට අඩු වෙනවා. ඒ වගේම තමයි යන්නේ මේ කට්ටිය කූඩුව නිකම් බිම තියෙද්දි මුගටි වගේ සත්තු පැනලා දැල් කඩලා මේ කට්ටිය කන්න බලනවා. ඉතින් එතකොටත් මේ කට්ටිය අල්ලගෙන ගියොත් පෙයා එකක් විතරක් හිටියොත් ඉතින් ඒ කට්ටිය බ්‍රීඩ් කරලා තිබුණත් ඒ බිත්තර රකින්න එකත් නැවතිනවා. සමහරවිට බ්‍රීඩ් කරන එකත් නවතිනවා. මොකද ඒ දෙන්නගේ දෙන්නම ඕන බ්‍රීඩ් වෙන්න. ඉතින් යාළුවනේ අනිත් දේ තමයි ඔයා මේ කට්ටිය කූඩුව හදද්දි අනිවාර්යයෙන්ම මේ කට්ටියගේ ඉස්සරහට විතරයි, ඒ කියන්නේ කූඩුව ඉස්සරහට විතරයි දැල් ගහන්න. මොකද තුන් පැත්තක් අනිවාර්යයෙන්ම ලෑලි ගහන්න. මොකද ඒ කට්ටිය කළුවර වුණොත් තමයි මේ කට්ටිය ගොඩක්ම වෙලාවට බ්‍රීඩ් වෙන්නේ. ඉතින් ඒක ගොඩක් දුරට අනික් කුරුල්ලන්ට වඩා මේ කට්ටිය ටිකක් වෙනස්. කළුවර ගොඩක් තියෙන ලාට තමයි ඉතින් මේ කට්ටිය බ්‍රීඩ් වෙනවා වැඩි වෙන්නේ. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි මං කලින් කිව්වාගේ මේ කට්ටිය කූඩුව හදද්දි ටිකක් කකුල් උස වෙන්න හදන නැත්තම් ටිකක් උස කොටන් උඩ හරි තියලා තියන්න. මොකද නැත්තම් අර සතුන්ගෙන් කරදර වෙන්න පුළුවන්. නැත්තම් අර බය වුණාට පස්සේ බ්‍රීඩ් වෙන එක අඩු වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ අනිත් දේ තමයි මේ කට්ටිය බ්‍රීඩ් කරද්දි මේ කට්ටිය දෙන්න ඕන කෑම මොනවද කියලා ඔයා හිතන ඇති. ඉතින් කෑම කියද්දි මේ කට්ටියට අනික් කුරුල්ල වගේ ගොඩක් හොඳ කෑම දෙන්න ඕනේ නැහැ. ඉතින් මේ කට්ටියට හාල් පරිප්පු වී වගේ කෑම දුන්නම ඇති. තව මික්සීඩ් දෙන්න පුළුවන්. ඉතින් ඒත් හොඳයි. ඉතින් යාළුවනේ මේ කට්ටියට අනික් කුරුල්ලන්ට වගේ ගොඩක්ම කෑම දෙන්න ඕනේ. ඒ කෑම දුන්නම ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේම තමයි මේ කට්ටියට ගොඩක් කෑම දෙන්න ඕනේ. ඒ කියන්නේ පරවියෝ ප්‍රියා පහක් හදනවා නම් ඒ කට්ටියට සෑහෙන ප්‍රමාණයට කෑම දෙන්න ඕනේ. නැත්තම් මේ කට්ටිය කටු බැහිලා කියන්නේ කෙට්ටුවට එහෙම හිටියොත් මේ කට්ටිය බ්‍රීඩ් වෙන ගොඩක් දුරට අඩු වෙනවා. ඉතින් මේ කට්ටිය හොඳට කෑම කාලා බඩවල් පිරිලා හොඳට පුෂ්ටිමත්ව හිටියොත් තමයි මේ කට්ටිය බ්‍රීඩ් වෙන ගොඩක්ම දුරට වැඩි වෙන්නේ. ඒ වගේම තමයි මේ කට්ටිය බ්‍රීඩ් කරද්දි ගොඩක් තෙමෙන්න දෙන්න එපා. ඒ කියන්නේ ඔයා කූඩුවෙන් එළියට දාද්දි තෙමෙන්න දෙන්න එපා. ගොඩක් වෙලාවට බ්‍රීඩ් කරද්දි ඉතින් බ්‍රීඩ් කරද්දි බ්‍රීඩ් කරලා තියෙන ඒ කියන්නේ බිත්තර දාලා තියෙන කිරිල්ල නම් ගොඩක් වෙලාවට එළියට දාන්න යන්නත් එපා. එක කටියලිට යන්නෙත් නැහැ කොහොමත්. එළියට දාන්න යන්නත් එපා ගොඩක් වෙලාවට. කොහොම හරි මේ කට්ටිය එළියට දාලා තියෙද්දි හදිසියෙන් හරි කිරිලි තෙමුණොත් නැත්තම් පුරුල්ල හරි තෙමුණොත් මේ කට්ටියට අනිවාර්යයෙන් මම කලින් වීඩියෝ වලත් කියලා තියෙන අනිකුරුන්ට බීකෝ කියලා ප්‍රතිජාතියක් දෙන්න කියලා. ඉතින් මේ රූප වෙන කහපාට ප්‍රතිජාතිය. ඉතින් මේක රුපියල් 20කට පෙති 10ක් 15ක් විතර හම්බෙන. ඉතින් ඒකත් වතුරකට දාලා තියන්න කොහොමත් බීක් කරනකොට. ඉතින් ඒක ගොඩක්ම දුරට හොඳයි. ඉතින් මේ කට්ටිය විටමින් එකක් යූස් කරනවා නම් ඔයාට පුළුවන් මේ ප්‍රයින් කියන විටමින් එක හොඳයි. නැත්තම් බයෝ විටමින් කියලා එකක් තියෙනවා ඒකත් හොඳයි. ඉතින් ඒක යූස් කරන ගොඩක් විතර වැඩි වෙන සහ ඒ වගේ පැටව ප්‍රමාණය ගොඩක්ම වැඩි වෙන
මේක බලපාන්න පුළුවන්. ඉතින් යාළුවනේ අනිත් එක තමයි කූඩුවේ ඉස්සරහා දැල් ගහපු පැත්තට රෙද්දක් දාලා රෑට වහන්න. මොකද නැත්තම් සීතල වලට මේකට සික් වෙන්න පුළුවන්. ඉතින් ඒ කට්ටිය සික් වුණාට පස්සේ අර බීකෝ කියන විද්‍යාතියෙන් හොඳ වෙන්නත් පුළුවන් නැත්තම් මැරෙන්නත් පුළුවන්. ඉතින් ඒක ගොඩක්ම දුරට වළක්ව ගන්න පුළුවන්. ඉස්සරහා දැල් ගහපු පැත්තට ගොඩක්ම වෙලාවට රෙද්දක් දාලා වහනෝ නම් ගොඩක්ම හොඳයි. ඉතින් යාළුවනේ අද මම මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ පරවියෝ කොහොමද ඉක්මනට බීට් ගන්නේ නැත්තම් මේ කට්ටිය පළවෙනි මුරේ බිත්තර දාලා ඊළඟ මුරේ ටග් ගාලා බිත්තර ගන්නේ කොහොමද ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න ඒ වගේම තාම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් හැබැයි තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා එයාලට සුබ දවසක්